ආයිබෝුවන් පුංචිදුවේ පුතේ පිළියන්දල අධ්‍යාපන කලාපේ යුටයු කරතුමිය චැනලේට මව්බව ආදරයෙන් පිළිගන්නවා. මම ගල්කිස් උසස්වාාලිකා විද්‍යාලයේ ්‍රශාමිනිි ශංකා කුරතුමියයි. දුවේ පුතේ අද මම පුතාලට කියල දෙන්නේ මවබස විෂයටතේ සිංහල කියවීම් පොතේ පස්සන පාඩම චි වනත් පුංචි අපට හිතන්න පුළුවන් ලස්සන කතන්දරය. පුංචිපුතේ අපි දැන් කතන්දරය කියවමු. පුතාලා මුලින් කතාවට සවන් දෙන්න පසුව පුතාලා කතාව කියවන්න ඕන. මනන්තරේ ඇත එපිට නෙලුම්පිපුන විලා. ඇති නිල්වතුරෙන් පිරුණු කලට වන සිව්පාාවෝ ඇදෙති. ගැඹුරුවිලේ මඩ වගුරේපා එරිලා හඬ නගති කොඩ එන්නට බැරිවදුකින් සිවුපාාවෝකල්ගෙවති. මැඩිනයිදේ නැගිතින්න ඉබිනයිදේ නැකිතින්න පුංචිපුතායිය ගෙදර නොපෙමිණි හින්දා ඇතින් නිමුළුරැ තිස්සේ අඩ අඩ හිටියා දුකහිතිලා මම මේ පියබාගෙන ආවා. මොකද වනේමැඩිනයිදේ කියන්න පහදා ඉවරේසෙල්ලම් කෙරකර හිටියඇත් පෙටියා නිලුම්මලක් කඩාගන්න වතුරට බැස්සා. හුරතලාගේ පුංචිකකුල් යටටම එරුණා ගොඩට එන්න බෑමුළුරැ වතුරෙම ගෙවුුණා. මොනවකරන්නදබමරෝ පොඩි අපි දෙන්නා. අපි තිතින්දුකින් හුරත ලාළඟ උන්නා. පුංචි වුනත් පුංචි අපට හිතන්න බැරිද. මේ වෙලා වෙකිසිත් නොකර ඉඳීම හරිද. බඹරෝ ඉතින් පමානොවී යන්න පියබලා කියන්න මෙහි ඉන්නා බව පුංචිහුරතලා ඇතිනිමේ ගැන අහලා කලබල වේවිී. එක පාරට දුවගෙනවිත් විලට පණීවිී මඩ වගුරේ ඇටින්නිගෙත් කකුල එරේවී ගොඩට එන්න බෑ ඇස්සල කඳුලුපිරේවී එහෙම නොවෙයි ඉබිනයිදේ එහෙම නොවෙයි මැදිිනයිදේ ටිකක් හිතන්න ඉක්මන්වෙන්නට නරකයි කලබලවෙන්නෙට නරකයි වැඩක් කරන්න. මිතුරන්තුන්දන කසුකුසුගාමින් කතා බහක්කූවයි. චි පුංචි මොලතුන එක්කූතැන ලොකු අදහස ආවයි. බමරා සතුටින් කොහෙදෝ යන බවරුන් කියාකවයි. විලළඟ දෙනයේ ජයසක පිඹවලි කුකුලෙක් හැඩලූවයි. පඹරාගොස් සෙතින්නේට තොරතුරු කීවා. ය කෙලයෙන් වැලක් කඩන් නිතනෙට ආවා. ඉබිනයිදේ වෙහෙසවෙලා වතුරට බැහැලා පහුරු ගගා වතුර බහින කානුව කැපුවා. ඇතින් නිහොඩ වැලකොනකින් වැල්පට ගත්තා. වැලේ අන්නෙත් කෙරවර මැඩිනයි දෙට දුන්නා. වැල්පටගෙන අතින් මැඩිනයි දේහෙමින් ඇත්පැටියයාළඟටයි යන්නේ ඇත්පැටියයා හොඩෙන් වැල අල්ලා තදින් දෙපාබුරුල් කරමින් උන්නේ. ඇතිනිදුර ඉඳන්වැලෙන්නදීහෙමින් පුංචිපුතා දැන්ලඟ එන්නේ දෙපාමිදී මඩෙන් හිනාවෙවී හොරෙන් හුරතලවිලෙන් ගොඩවෙන්නේ. මල් පෙතිවල කම්මුල් මතහිරුරැස් වැටුණා තිිකිරිසිනාරනුසලා ඒමල් පිපුුණා පුංචයාලුවන්නොකොමරංචුව සැදුනා සන්තෝසෙන්සිින්දු කියා නැටුමකයදනාා තේ දැම් පුතාන කතාවට, සවන්දුන්න උතාල කතාව කියවන්නත් තෝනේ අපි පළමු මේ ලස්සන කතන්දරින් කියවෙන්නේ මොනාද කියලා මේ කතන්දරේ පුතේ දෙබස් සහිත ගීත නාත්‍ය ගීතම ස්වරූපෙන් තමයි දෙබස්සිෙදිල තියෙන්දි අපිට මුලින්ම කතාව කියල දෙන්නේ පොති ගුරු එයා තමයි කතාව ආරම්භ කරලා තියෙන්නේ කතාවට සම්බන්ධ වෙලා අපට ඉදිරිපත් කන්න කෙනා තමයි පොතේගුරු කියන්නේ පොතගු කතාවට සම්බන්ධවීමෙන් යන කාලය අඩුකරගන්න පුළුවන් ඒ වගේම තේරුම් ගැනීමටත් පහසු වෙනවා එහිෙනම් පුතේ අපි බලමු කතන්දරෙන් මොකද කියන්න කියලා අපි බලමු පුතේ පුතේගුරු කියන්නේ මොකක්ද කියලා. වනන්තරේ ඇතේ පිට නිෙළුම් පිපුන විලක් ඇති. නිල්වතුරෙන් පිරුණු කලට වනසිවපා වෝ ඇ දෙති. එක කියන්නේ ඇත වනාන්තරේ කැලෑවෙේ නිළුම්මල් පිපුන විලක් තිබිලා. නිල්වතුරෙන් පිරිසිදු ජලයිෙන් පිරිලතිබුණු මේ විලට සිංහයෝ. කොට්ටි අලි වැනි සිව්පාවෝ ඇදිලා එනවා. ගැඹුරු විලේ මඩවගුරේ පා එරිලා හඬ නගති ගොඩ එන්නට බැරිවදුකින් සිව්පාවෝ කල්ගෙවති. පුතේ විලගොඩා ගැඹුරුයි මඩ සහිතයි විලටෙන සත්තුන්ගේ පාද එරුුණහම ගොඩට එන්න බැරුව සිවපාවෝ, දුකින් කාලය ගත කරනවා උතේ අපි බලමු බඹර මොකද කියන්න කියන. මැඩිනයිදේ නැකිටින්න ඉබිනයිදේ නැකිටින්න. බඹර ඇවිල තියෙන්නේ ඉබ්බවයි මැඩියවයි අවධි කරන්න පුංචි පුතායිය ගෙදර නොපෙමිණිහින්දා ඇතින් නිමුළුරෑඇතිස්සේ හඬාන්න හිටියා. අේ ඇතින්නේගේ පුංචිපුතා ඇත්පැටියා ඊර ගෙද රැවිල්ල නෑ ඉතින් පුතේ ඇතින්නේ අඩා අන්ඩ ඉඳල තියෙන්නේ දුක්ක හිතිලා මම මේ පියබාගන ආවා මොක්කද වනේ මැඩිනයිදේ කියන්න පහදා දැම්ම පුංචි බාඹරට දුක්ක හිතිලා එයා පියාමල ඇවිල්ල තියෙන්නේ ඇත්පැටියට මොක්කද වනේ කියලා බලන්න යුරේ සෙල්ලම් කරකර හිටියඇත් පැටියා නිලුම් මලක් කඩාගන්න වතුරට බැස්සා. ඒනම් මැඩිය දැක්කලා ඇත් පැටිය නිලුමලක් කඩන්න වතුරට බැහැලා. හුරතලාගේ පුංචිකකුල් යටටම එරුණා ගොඩට එන්න බෑමුලුරෑ වතුරෙම ගෙවුණා. මැඩිය විතරක් නෙමෙයි ඉබබත්දකල පුතේ අඩි පැටියාව මඩේ ඒරිලා එයාට ගොඩට එන්න බැරුව අනිමුළුරෑම වත්තුර ඉඳලා තියෙන්නේ. මොනව කරන්නද බමරෝ පොඩි අපි දෙන්නා. අපි තිතින්දුකින් හුරතලාළඟවන්නා. මේ දෙන්න පුංචීනිපුතේ මිගොලන්ට කරන්න දෙයන්න ඇත්පැටිය ඇදලා ගන්නක් බෑනේ. ඉතින් මේ දෙන්නත් මේ පුංචිහුරතලා ඇත්පැටියරඟට වෙලා දු ඉඳලා තියෙනවා. උතේ මෙන්න බබලා තවත් අදහසක් කියනවා. පුංචි වුුණත් පුංචි අපට හිතන්න බැරිද මේවෙලාවෙ කිසිත් නොකර ඉඳීම්ම හරිද. පුංචි වුනාට අපිට දෙයක් හිතන්න බැයිද. මේවෙලාව අපි කිසි නොකර ඉන්න එක හරිනෑ නේද කියලා බබර අහනවා. බඹරු ඉතින් පාමානොවී යන්න පියබලා කියන්න මෙිහින්නා බව පුංචිහුරතලා මැඩිය කියනවා එහිනම් බඹරු පරක්වෙන්නතු යන්න ගිහිල පියාබල ගිහිල්ලා පුං්චිහුරතලා ඇත්පැටිය ඉන්නවා කියලා කියන්න. ඇතින් නිමේගෙනහලා කලබලවේවි එකක් පාරට දුහගෙනවිත් විඩට පානීවී. අනේ ඉබට හිතෙනදේ ඉබ්බ කියනවා ඇතින්නේ දුහගෙනෙේ කලබලවෙලා ඇවිල් එක සැරින්ම විලට පනීවි නේද දැන් අපේ අම්මලාටත් උතලට සනිපනයක් කෙරකිව්ව හම දුහගෙනෙනවා නිස්කෝලට ඒවගේ මේ ඇතින්නත් දුහගෙනේවි. මඩ වගුරේ ඇතින් නිගෙත් කකුනේරේවි ගොඩටේ න්නෙබෑ ඇස්සල කඳුළු පිරේවී. මඩ වගුර ඇතින්නේගේ කකුලේරෙ එයාට ගොඩට එන්න බැරිවෙයි ඇතින්නේ ගොඩක් බරයිනි පුතේ එතකොට ඇතින්නේගේ ඇස්වලට කඳුඩු පිරේවි ඇතින්නේ අ්ඩාවි එහෙම නොවේ පිනයිදේ එහෙම නොවෙයි මැඩිනයිද ටිකක් හිතන්න එහෙම නෙවෙයි අපි ටිකක් හිතමු ඉක්මන් වෙන්නට නරකයි කලබලවෙන්නට නරකයි වැඩක් කරන්න. අන්න පුතේ අපිටත් දොකු ආදර්ශයක්. අපි ඉක්මන්නලා කලබල වෙලා වැඩ කරන්න නරකයි බඹරට එහෙම හිතෙනවා. පොතේගුරු අපිට තවත් සිද්ධක් කියනවා. මිතුරන්තුන් දෙෙන කසුකුසුගාමින කතා බහක් වූුවයි. පුංචි මොල තුනෙක්කු තැන ඩොකුව දහසාමයි එහනම් මිතුරන් තුන් දෙනා කියන්නේ බඹරයි මැඩියයි ඉප්පයි මේ තුන් දෙනා බපුත්තේ කසුකුසුගාමින් ඒ කියන්නේ හෙමින් හෙමින් කතා කරනවා අපි කියන්නේ එමීට කතා කරකරන්නකොට මොකදය කසුකුසු ගාන්න කියන ඒ වගේ මේ පුංචියාලු තුන්දනා කතාකරකර ඉදනා චි පුංචි මොල තුන එක්කු තැන එකන්නේ ගොල්න්නන්ටත් පුංචි මොලයක් තියෙනවන සත්තුන්ට ඒ පුංචික් පුන්තුන් දෙන එක මොල එකතු වෙලා ලොක්කූ අදහසක් ඇවිල්ල තියෙනවා. බඹර සතුටින් කොහෙදෝ යන බව රූම් කියා කවයි. මෙන්න බඹර පියාමල ගියා රූම් කියලා බඹර සද්ධ කරන්නේ රුම් කියලනෙ. සන්තෝසින් යයා ගියා. විඩහළඟ දෙනයේ ජයසක පිම්බ වලිකුකුලෙක් හැඩලූ වයි දෙනිය විඩ නඟ ජයගහනයක් කියලා පෙන්නන්න මලිකුකුලෙක් හඬලෙනවා. උතේ ගායක පිරිසත් සිදුවල සිදුවීම් අපිට විස්තර කරඩ කියනවා. ඒගොල්ලොත් පොතේ ගුරුුවගේ තමයි අපිට කතාව කියල දෙන්න උදව් කරනවා. බම්ඹරාගොස් ඇතින්නේ එයට තොරතුරු කීවා ඇය කැලේෙන් වැලක් කඩන් එතනට ආවා පඹර ගිහිල තියෙන්නේ ඇතින්නට විස්තර කියන්න ඇතින්නේ කැලෙන් ලොකු ගස්සල වැල් තියෙන්නේෙ ඒ වැලක් කඩාගෙන එතනට ආවා. ඉබිනයිදේ වෙහෙස වෙලාවත් තුරට බැහලා පහුරු ගගා වතුර බහින කානුව කැපුවා. බිනයිද මොකද කරේ මහන්සි වෙලා වතුරට බැහලා පහුරු ගගා කකුල් දෙකෙන් සූරසූර වතුර බහින්න කානුවක් කැපුවා. ඇතින් නිහොඩ වැල කොනකින් වැල්පට ගත්තා වැලේ අනි කෙලවර මැදිිනයි දෙෙට දුන්නා ඇතින් නිහොඩ වැලෙන් වැල්පට අරගෙන තද කරලා අල්ලගත්තා. අනිත් කෙළවර මැදිනයි දෙට දුන්නා. අපි පළමු පුත්තේ පොතේ ගුරු කියනදය. වැල්පටගෙනාතින් මැඩිනයිදේ හිමින්. ඇත්පැටියයා ළඟටයියන්නේ. වැල්පට අරගෙන මැඩිය අ යනවා ඇත්පැටිය ළඟට. ඇත්පෙටියා හොඳෙන් වැලාල්ලා තදින් තිපා බුරුල් කරමින්න්නුන්නේ. ඇත්පැටිය පුංචුවනාට හොඩෙන් වැලාල්ලගෙන හිමී අර මඩවර එරිලා තිබුණ කක්කුල් දෙක බුරුල් කරමින් සැහැඩු කරමින් ඉන්නවා. ඇතින් නිදුරයිඳන් වැලෙන් අදී හෙමින්. පුංචි පුතා දැල්නඟයෙන්න්නේ. ඇතින්නේ හරිම ආදරෙන් අර වැල හෙමීට හෙමීට අදිනවා. මොකද පුංචි පුතාව ගොටට ගන්න ඕන නිසා. දෙපා මිදී අඩෙන් හිනාවෙවී හොරෙන්. උරතනා විලින් ගොඩවෙන්නේ. එමීට දෙපා බුරුල් කරගෙන හිනාවෙවි හරිම කැමැත්තෙන් පුංචි හුරතලා අපේ ඇත්පෙටිය පුතේ හොරම් බල බල ගොඩටේනවා පුතාලට ඒක සිද්ධිය මේ ලස්සන පින්තූරෙන් හොඳට පේනවා. උතාලට පේනවා මේ ලස්සන පින්ටූරේ ඇතිි ඇත්පෙටියාව තුරුළු කරගෙන ඉන්නවා. එයාව බේරගත්ත මැඩිය ඉබ්බා බඹරා ඒගොල්ලො සන්තෝසෙන් බලාගිරින්නව. පුංචි යාලුව ටිකත්තයාගේ ඇවිල්ලා අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මල් පෙතිවල කම්බුල් මතහිරුරැස් වැටනාා ටිකිරි සිනාරේනු සලා ඒ මල් පිපුුණා. උදේසනමනේ හිරුවලිය වැටිලා මල් පෙතිවලට කම්ගොල්වලට මොකදන්නේ ටිකිරිසිනා උ්චඇත්පැටියට හරිම සිනාවක් ඇවිල්ලා. ඒ වගේම මල් පෙතිවලට හිරුරැස් ැටිලා රේනු සලමින් ඒමල් පිපිලා. පුංචියාලුවන් නොක්කොම රංචුව සැදුනා සන්තෝසයෙන් සින්දු කියයා නැටුමකේදුනා. පුංචයාලු ඔක්කොම එකතු වෙලා සන්තෝසෙන් සින්දුකී කිය නටන්න ගත්තා. දුවපුතේ උතාල දැල් නස්සන කතන්දරයකට සවන්දුන්නක් කතන්දරය කියව්වා. අපි රස්සන කතන්දරයා ඉගෙන ගත්තා පුංචි වනත් පුංචි අපට හිතන්න පුළුවන් නස්සන කත්තන්දරේ උපුටාගෙන තියෙන්නේ තත්නශ්‍රී විජේසිංහ මහතාගේ ගල්ලාරඹේ ඇතියා නමා කත්තාපුතෙන් කතන්දරෙන් අපට ගොඩා කාදර්ශ ගන්න පුළුවන් අපි එක මුතුව සිටින්නෝන අනිත් අයට කරදරයක් වුණා මුදව් කරන්න ඕන ඒ වගේම අපි තීරණ ගන්නකොට හොඳට හිතල තීරණ ගන්නත් ඕන දැම්මම් පුතාලට පැවරුමත් දෙෙනවා. පුතාලා පැවරුමට පිළිතුරුලියන්න ඕන. පුංචිදුවේ පුතේ තවත් අලුත්පාඩමකින් ආයදදවසක මමෙන්න්නම් පුතාල සීරු දෙනාටම ආයිබුවන්.